මොකක්දර ආසයි කිව්වේ? මට ඔයාට උම් එකක් දෙන්න ආසයි. හා. ඉතුරු අඩුපාඩුවත් හරි. දැන් මොකද ඒපාර මොකද ඒපාර? ඒගොල්ලෝ එන්න කැමතියිද පුතා? එනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම ලෑස්ති කරලා දෙන්න පුළුවන්. මං ඒ ගැන ඒගොල්ලොත් එක්ක කතා කරනවා හිමි. අම්මා කතා කළොත් නම් බෑ කියන එකක් නැහැ. එහෙම ලේසියෙන් එන්න කැමති වෙන එකක් නැහැ දෝනි. මොකද තමන් උපන් ගම්බිම් දාලා මේ පිටපලාතකට එන්න කැමති වෙන එකක් නැහැ. ඒක සාධාරණ හේතුවක් නැතුව. සිය රාදව අපේ කම්පැනි එකට ගන්න පුළුවන්. අයියට ඕනේ රාදව දේව රූපේ වගේ හැම වෙලාවෙම පේන තැනකින් තියාගන්න. ඉතින් රාදට ඒ තැන ලැබෙන්න ඕනේ තමයි දුව. අනේ ඔව් අම්මා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. කොහොමවත් අර කිව්වා වගේ ඒගොල්ලෝ මේ අහල පහලක ඉන්නවා නම් තමයි අපි හැමෝටම ලේසි. අම්මා කතා කරලා බලන්නකෝ. මං කතා කරනවා පුතා. හැබැයි ඉතින් මේ කලබල එක කරන්න බෑනේ. අපි කොහොම හරි කතා කරලා ඒගොල්ලෝ කැමති කරවගමු. එහෙම නැත්තම් ඉතින් අයියට කම්පැනි එක කොළඹට ගේන්න වෙනවා. ඒ අදහසක් නරකම නෑ. අනේ පපා, එයාලා මේ ආවේ නැත්තම් අපි එහෙමත් කරමු. මේ බලන්නකෝ මෙයා. සෑහෙන කාලෙකින් මේ ගෙදර හිනාවක් දකින්නේ. මේ හැම සැනසීමක්ම ඉතින් රාදහින්ද තමා. Thank you.
හැම දේම හොඳ විදියට සිද්ධ වේවි. අපි කලබල වෙන්න ඕනේ නැහැ. බලන්න දැන් අපි කොච්චර හොඳට හැමෝම ඉන්නවද කියලා. ඔව් අම්මා. පුදුම සැනසීමක් දැනෙන්නේ. රාධා. ආස ගන්න ඇත්තේ ඇයි දැන් මේ ආස කරේ ඒ දන්නේ මං කීසරයක් ගත්තද මේ ඔයාලා ඇස්සලා ඉන්නවද ඒ මොකටද නෑ මේ ඔයත් පොඩ්ඩක් එළියට යන පොඩි දෙයක් කතා කරන්න දෙන්න මං දැන් මේ කොහමද එළියට ලෑස්සෙලා ඉන්නේ ආරෙ මේ මං දැන් එන්න මම මේ කතා කරන පොඩි දෙයක් තියෙනවා එපා කෙවින් දැන් එන්න එපා ප්ලීස් අයි මං දැන් මේ සලමන් අංකලයා ගෙදර යන ලෑස්ති වෙලා ඉන්නේ ඒ මොකටද අහස බලන්න අහස බලන්න ඔව් මං ගිහින් ඇවිල්ලා කෝල් එකක් දෙන්න තමුසේ මොකටද ඌව බලන්නේ? නොගිහින් කොහොමද? ෂෙරිල්. මම මගේ යකා උස්ස ගන්න එපා. අද තමුසේ ඌව බලන්න යන්න එපා. තමුසේ අද ගෙදර ඉන්න. තමුසේ hina වෙන්නේ මටද? ඈ? මං කවද්ද කෙවින්න වගේම පර්මිෂන් අරන් මගේ ගමන් ගිහිලා තියෙන්නේ මාව කන්ට්‍රෝල් කරන්න එන්න එපා ඒව වෙන්නේ නැහැ ඕකේ ආ එහෙමද නිකන් මෙතන නැති ප්‍රශ්න හදන්න එපා කිව්ව කොහොමත් මගේ ගමන මම යනවා හා දැන් එතකොට අහස බලන්න අද ඔයා යනවා නැතු යනවා තමයි හරි මට සියල්ල තේරුණා. තවසෙ නගින්න ඕක බලන්න. බලන්න දෙයක් නැහැ. මං කොහොමත් යනවා.
ඔයක ප්‍රශ්නයක් කරගන්න එපා. ද තම්පුස මොකටද දෙන මගේ කරෙල්ල? මොකද්ද? ද අහස් මරනවා කියලා දැනගෙන. තම්පුස මගේ කරෙල්ලු නැද්ද? මම බලෙන් ඉල්ලුණාද? අනේ ඉතින් ඇයි මම කරෙල්ල ගත්තේ? මම මේක බලා ගන්න අවශ්‍යයි. තම්පුස මේකට නම් ගොඩාක් විඳවනවා. තේරුණා? Okay. Bye. මේම කරන්න. කට්ටේ පරිස්සමට අදට ගෙදර යන්න. සර් අපිට ආයෙ උගන්වන්නේ නැද්ද? මේ අක්කේ එයාල ඔයාට හරි ආදරේ නේද? අහස් අයියයි එයාලයි ගෙදරයි. එයාලට කිව්වොත් අපිට මෙතන තට්ටු දෙකේ ගයක් වුණත් හදනවා. ආ අයියෝ අක්කේ එයාලට ඕක මහකජ්ජද්ද සල්ලි තියන උතුරන්න. මේ අක්කේ අහස් අයිය වාදියා බලදී හරි අමුතු මාර බැල්මක් ඒක. හරියට නිකන් ෆිල්ම් වල කොල්ල කෙල්ල දිහා බලන්න. අන්න ඒ වගේ. හරි හරි දැක්ක දේනි කිව්වේ. ඉන්දිත කතා නෙවෙයි ඉතින් මම දැක්ක දේ කිව්වේ. මේ අක්කේ ඉස්සර රාජකුමාරයෝ දුප්පත් කෙල්ලන්ව කසාද බැන්දල්නේ. දැන් කාලෙත් ඉතින් එහෙම දේවල් වෙන්න බැරි ගවන්නේ. Good morning. Good morning. මෝ දැන් තමයි hina වෙලා ඉන්නේ. hina නැති කරෙත් ඔයා hina ව අරන් ආවෙත් ඔයා. හා හා ඇති ඇති. මේ ඇතර මං හිතුවා ඔයා කොළඹ නවතී කියලා. ඉන්න නම් තිබුණා ඉතින්. ඒ උනට එක්කෙනෙක් මෙහෙ බුම්මගෙන ඉන්නවනේ. මේ මට ඇත්තටම හිතා ගන්න බැරුණා අපි එද්දී ඔයා ගෙදර ඉන්නවා දැකලා. ඕ මම බය වෙච්ච තරම. ඒ වෙලාවේ ඔයාලගේ ගෙදර ඇවිත් හරි ඉන්න හිතුණා මට. මේ ඇත්තටම කද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව හිටියේ. හරි හරි. දැන් ප්‍රශ්නේ හරිනේ. මේ ආය යන්න කියයි දන්නේ. කොහෙද? කොළඹ රසාවට. දන්නේ. කියයි සමහර විට.
අම්මට ඕන මම රස්සාවක් කරන්න. මටත් දැන් ඇත්තරම නිකන් ඉඳලා එපා වෙලා තියෙන්නේ. මොකක් හරි රස්සාවක් කරන්න ඕනයි. ඉතින් අපි මේ කිට්ටුවෙන් රස්සාව කොහගමුකෝ? එතකොට ඔයා මාව උදේට ඇරලවන්න එනවද? අයියෝ සුළු දෙයක් නේ. හවසට ගන්න. එන්නම්. හොඳට තියෙයි. උදේ හවස මාව බලන්න ආපුවම ලොකු සර් කරස්සාව. ඒක නැතුණාට කමක් නැහැ. අම්මෝ. හරි. ඉතින් වෙන එකක් හොයාගන්නවා. හරි චණ්ඩි කතානේ ඔයා කියන්නේ. මම ඇත්තමයි කියන්නේ. පිස්සුද. වීලු නෙවෙයි. කොහොමද දැනටත් එයාලා ඔයා ගැන ඇහගහගෙන නැත්තේ? මං හින්දා වගේ රස්සාව නැති වෙනාට මං කැමති නැහැ. හරි. ඒකේ වෙලාවට බලමුකෝ. යමු. කොහෙද? අපි මෙහෙම ඉස්සරහට යමු. නැගින්. හයිදි. බයද? පිස්සු කියවන්නේ බයි. කවුරු හරි දැක්කොත් එහෙම. හරි. එහෙනම් අපි මෙතන වෙලා කතා කරමු. මේ කොළඹ ගිහින් මට මොනවද ගෙනාවේ? මොනවද ගෙනියන්න ඕනේ? උත්තර නෑ ඔයාව. දේවරූප ගැටනව විසි කරන්න හොඳ නැද්ද තාත්තේ? එහෙම තමයි කියන්නේ. එතකොට පව් සිද්ධ වෙනවා. පින්පව් ඉතින් තමන්ගේ හිත බාර ගන්න විදිය තමයි. පවක් බව දන දන කරපුවම පව්. පුතේ මේ පින්සල හොදන් එන්නකෝ. හලෝ මැඩම්. කොහොමද වික්‍රම? හොඳින් ඉන්නවා මැඩම්, හොඳින් ඉන්නවා. මැඩම්ලට කොහොමද? අනේ ඉතින් කියන්න තරම් වරදක් නැහැ. හොඳින් ඉන්නවා. අනේ එහෙනම් කොච්චර එකක්ද? රාදට කොහොමද? වරදක් නැහැ මැඩම්. රාද මගේ පුතාව ආපහු මට ගෙනල්ලා දුන්නා. ඒක හාස්කමක්. මට රාදව කවදාවත් අමතක කරන්න බෑ වික්‍රම. ඒ දරුවා වෙනුවෙන් මමත් මොනවා හරි දෙයක් කරන්න ඕනේ. මැඩම් අපිට මේ කරපු උදව් හොඳටම ඇති. නෑ නෑ නෑ. මම මුකුත්ම කරලා නෑ. මම කොච්චර මාත් එක්ක තරහ වුණත් මං ඔයත් එක්ක තරහ නෑ. මහන්සි ශරීල් කේර ඩෙස්ක ගන්න ඕනේ. ඕකේ ශරීල් හස් ළඟට යනවා. ඒක අපිට නවත්තන්න බෑ. අපි ඔබ අතහැරලා අපේ වැඩවලට යමු.